අපි අද දැක්කා ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයේ විසඳීම සඳහා පත් කරන ලද අමාත්‍ය අනුකමිටුව විසින් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වනවා. විමල් වීරවංශ සහ මහින්ද අමරවීර කියන ඇමතිවරු දෙදෙනා විසින්. ඔවුන්ගේ පැත්තෙන් ඉතාම පැහැදිලිව මේ රටේ සමස්ත ජනතාව නොමග යවන ප්‍රකාශ ගණනාවක් සිදු කරනු අපි දැක්කා. එක පැත්තකින් දැන් පසුගිය 23 වෙනිදා අමාත්‍ය මණ්ඩලයේදී අමාත්‍ය අනුකමිටුව විසින් ඉදිරිපත් කරන ලද මේ ගුරු විදුහල්පති සේවාවල වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා වන වාර්තාව. මේ වාර්තාව ඉතාම නිර්වෘල වුන් සඳහන් කරලා තිබෙනවා. ඔවුන් මේ වැටුප් විෂමතාවේ විසඳීම සඳහා පදනම් කරගන්නේ 2018 අධ්‍යාපන අමාත්‍යංශය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් කියලා ඔවුන් සඳහන් කරනවා. එතකොට මේ යෝජනාවේ සඳහන් වෙන්නේ කුමක්ද? දැන් මේ යෝජනාවේ සඳහන් වෙන්නේ ගුරු සහ විදුහල්පති සේවාවල මෙතෙක් පවතින වැටුප් විෂමතාවය සහ මුලින් විසඳීම සඳහා වන යෝජනාවක් නෙවෙයි. උදාහරණයක් ලෙස ගුරු සේවයේ පළවෙනි පන්තියට විදුහල්පති සේවයේ පළවෙනි පන්තියට තියෙන 29,850ක විෂමතාවයක් එයින් 12,020ක් දෙන්න තමයි යෝජනා කරන්නේ. විදුහල්පති සේවයේ දෙකට තියෙනවා 22,555ක විෂමතාවයක් එයින් 8,645ක් දෙන්න තමයි යෝජනා කරන්නේ. 15,000ක විෂමතාවයක් තියෙනවා විදුහල්පති 3ට එයින් 6,895ක් දෙන්න තමයි යෝජනා කරන්නේ. ගුරු සේවයේ එකට තියෙනවා 31,225ක් එයින් 11,820ක් තමයි දෙන්න යෝජනා කරන්නේ. 23,420ක් තියෙනවා ගුරු සේවයේ දෙකයි දෙකට එයින් 8,250ක් තමයි දෙන්න යෝජනා කරන්නේ. ගුරු සේවයේ දෙකයි එකට තියෙන 17,330ක විෂමතාවයක් එයින් 14,000ක විෂමතාවයක් එයින් 5,875ක් තමයි දෙන්න යෝජනා කරන්නේ. ඒතුරු දැන් මොවුන් යෝජනා කරන්නේම මේ විෂමතාවයෙන් ආසන්න වශයෙන් 30,35ක වගේ ප්‍රතිශතයකින් විෂමතාවේ ඉවත් කිරීම තමයි ඔවුන්ගේ පැත්තෙන් යෝජනා කරන්නේ. ඒ යෝජනාවත් මේ කැබිනට් අනුකමිටු වාර්තාවේ සඳහන් වෙන්නේ කුමක්ද? මේ ඔවුන් යෝජනා කරන කොටස අදියර හතරකින් දෙන්න තමයි යෝජනා කරන්නේ. මේකේ කියනවා අදියර වශයෙන් කියලා. දැන් කැබිනට් තීරණේ ගත්ත කියලා මාධ්‍ය වාර්තා කරනවා අදියර හතරකින් ලබා දෙන්න. දැන් අපිට කියන්න ඕන වීරවංශ මහත්තයා අමරවීර මහත්තයා ඇතුළු මේ ඇමති අනුකමිටුව මේ රටට කොලේ වහලා ගහන්නේ නැතුව කියන්න ඕනේ ඇත්තට මොකද්ද වැඩි වෙන්නේ. දැන් අපි දැක්ක අදත් කියන 44,950 56,000ක් වෙනවා මේ විදිහට ඉලක්කම් ගොඩක් කියලා රටේ ජනතාව නොමග යවන්න එපා. මොකද පෙරේද තිබුණේ කැබිනට් එක අද බදාදා මේ වනතුරු ගුරු විදුහල්පති වෘත්තීය සමිතිත් එක්ක කිසිදු සාකච්ඡාවක් කරලා ඔවුන්ගේ මේ කැබිනට් තීරණය පිළිබඳව අපිත් එක්ක සාකච්ඡා කරලා නැහැ. ඉතින් එහෙම තිබියදී ඒක පාක්ෂිකව තැන් තැන් වල මාධ්‍ය සාකච්ඡා තියලා උන්ගේ රජයේ දෙපාර්තමේන්තුවේ මාධ්‍ය මේ දෙපාර්තමේන්තුවේ හරි කොහේ හරි මාධ්‍ය සාකච්ඡා තියලා මෙවැනි රට නොමග යවන ප්‍රකාශ කරන එක පිළිබඳව අපේ දැඩි විරෝධය අපි පළ කරනවා. ඊළඟට දැන් මේකේ ඌ කියනවා මස් රාත්තලම ඉල්ලනවලු. දැන් ඌ කියනවා මස් රාත්තලම ඉල්ලනවා. දැන් මං කිව්වා 29,850ක් වෙච්ච විදුහල්පතිවරයාගේ වැටුප් විෂමතාවෙන් ලබා දෙන්නේ 12,020යි. මස් රාත්තල 29,850 නම් 12,020 කියලා කියන්නේ මස් රාත්තලෙන් තුනෙන් එකක් විතර. ඒ රාත්තලෙන් තුනෙන් එකත් හතරට බෙදලා තමයි දෙන්න හදන්නේ. රාත්තලින් තුනෙන් එකක් හතරට බෙදලා කොච්චරද හම්බෙන්නේ? රුපියල් 3005යි. 3005යි හම්බෙන්නේ. 10%ක්වත් හම්බෙන්නේ නැහැ. අර විෂමතාවෙන් 10%ක්වත් හම්බෙන්නේ නැහැ. ගුරු සේවයේ පළවෙනි පන්තියේ 31,225ක් විෂමතාවයක් තියෙනකොට 11,820 කියන්නේ ඒකත් මස් රාත්තලෙන් තුනෙන් පංගුවක් විතර. ඒකෙන් හම්බෙන්නේ 2,955යි. ඒ කියන්නේ ඒකෙමුත් හතරෙන් එකක් තමයි හම්බෙන්නේ ඔය කියන අදියර වශයෙන් දෙනකොට, අදියර හතරකින් දෙනකොට. කොහොමදත් අපි දන්නවා දෙක බෙදීම 2.0යි කියපු මහත්තුරු නෙමේ ගණන් ගැන එතුමාලට තිබෙන අවබෝධය ගැන මම හිතන්නේ මේ රටේම ජනතාව දන්නවා. ඒකට ඒ ගණිත පිළිබඳ දැනුම තමයි දැන් අදත් මේ ප්‍රදර්ශනය කරේ. අපිත් එක්ක ඉන්න ප්‍රසිද්ධ විවාදයකට අපි පෙන්වන්න මස් රාත්තලද තුන් කාලද තුන් කාලෙන් හතරට බෙදුවම මස් කොච්චරද හම්බෙන්නේ කියලා. අපි මස් රාත්තල ඉල්ලුවේ නැහැ. මේ රටේ ජනතාව තීරුම් ගන්න ඕන අයක. අපි මේ සුබෝධනී කමිටු වාර්තාව තමයි අපි ඉල්ලුවේ 31,225යි 29,850යි ගුරු සේවයේ පළවෙනි පන්තියට. ඊට වඩා එතනින් මෙයා අඩු එකක් තමයි ඉල්ලුවේ. ඒකෙමුත් දීලා තිබෙන්නේ තුනෙන් එකකට ආසන්න ප්‍රමාණයක්.
අපීල්ලුවේ එකම දෙයයි එන්න ඒක එකවර දෙන්න මේ අනුකමිටුව යෝජනා කරන 2018 වැටුප් නිර්දේශයන් කෑලි කඩන්නේ නැතුව එකවර දෙන්න කියලා අපීල්ලුවේ ඒකෙන් ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ හැබැයි සුබෝධිනී වාර්තාව මත පදනම් වෙලා පළවෙනි කොටස ලෙස මේක දෙන්න ඊට පස්සේ අපි යමු ප්‍රවේශයකට අපි යමු සාකච්ඡා මගින් ප්‍රවේශයකට යමු මේ සම්පූර්ණ විෂමතාවය විසඳා ගැනීම සඳහා වන ප්‍රවේශයකට යමු බුද උන් දිගටම මතුරුන මන්ත්‍රයක් තිබෙනවා මේකෙන් විෂමතාව හැදෙනවා අනිත් සේවාවන් වලට විෂමතාව හැදෙනවා අපි අහනවා ගුරු සේවයේ ඉහෙළම සුදුසුකම් අරගෙන ඉන්න විදුහල්පති සේවයේ ඉහෙළම සුදුසුකම් අරගෙන ඉන්න සමහරට MA PhD MPhil වගේ තියෙන අති විශාල ගුරු ප්‍රමාණයක් ඉන්නවා එවැනි අති විශාල ඉහළ සුදුසුකම් ලැබපු අද ඒගොල්ලත් ගන්නෙ 30 ඉතාලම සොච්චම් වැටුපක් ඉතාලම අඩු වැටුපක් ඒක තමයි අපි මේ ඉල්ලන්නේ මේ විෂමතාව ඉවත් කරන්න කියලා අපි වැඩි වැටුප් පිල්ලුවේ නැහැ අපි වැඩි පඩි ඉල්ලුවේ නැහැ අපි 5000වල් ඉල්ලුවේ නැහැ අපි කිව්වේ අවුරුදු 24ක් තිස්සේ තිබෙන මේ විෂමතාව ඉවත් කරන්න අපේ රටේ දරුවන්ට දැනට ඉගෙනුම ලබන 43 ලක්ෂයක් වෙන දරුවන්ට අනාගතයේ පාසල් වලට හැම අවුරුද්දකම ඇතුළත් වෙන 3,30,000 අතර වෙන දරුවන්ට හොඳ පාසලක් හදලා දෙන්න හොඳ ගුරුවරයෙක් හදලා දෙන්න දක්ෂකම් ඇති ගුරුවරයෙක් පන්ති කාමරේ රඳව ගන්න ඕන කරන පරිසරය හදන්න මේක නිකම්ම නිකම් ගුරුවරයාගේ විදුහල්පතිවරයාගේ වැටු විෂමතාව විසඳන සටනක් විතරක් නෙමෙයි මේක මේ රටේ දරුවන්ගේ අනාගත අධ්‍යාපන අයිතිය රකින්න සටනක් මේක මේ රටේ දරුවන්ට හොඳ ගුරුවරයෙක් පන්ති කාමරය තුල ඉස්කෝලේ තුල හොඳ විදුහල්පතිවරයෙක් ගුණාත්මක ගුරුවරයෙක් විදුහල්පතිවරයෙක් පන්ති කාමරය තුල පාසල තුල නිර්මාණය කරන අරගලයක් මේක මේ රටේ සමස්ත අධ්‍යාපන අයිතිය රැකගැනීමේ අරගලයක් මිසක් අපේ වැටු පිෂමතා විසඳා ගැනීම සටනක් විතරක් නෙමෙයි ඉතින් බාගෙට ඉස්කෝලේ ගියපු බාගෙට විභාග පාස් වෙච්ච සමහර මහත්තුරුන්ට අපි දන්නවා ගණන් ටික හදා ගන්න බෑ ඉතින් ඒ ගණන් ඒ වැරදිවට හදලා ඒ ගණන් රටේ ජනතාවට ඉදිරිපත් කළා රටේ ජනතාවට කියනවා මෙහෙම දීලා තියෙදි මේ මස් රාත්තරම ඉල්ලනවා වෘත්තීය සමිති දෙක තුනකට ඕන විදිහට මේ රට පාලනය කරන්න දෙන්න බෑ කියනවනම් අපි එතුමාලට කියන එතුමාලගේ මේ වාර්තාවේ දැන් මේ වාර්තාවේ එතුමාලම සඳහන් කරනවා මේ තිබෙනවා අවසානයේ අවසාන පිටුවල වෘත්තීය සමිති 33ක් එක්ක ඒගොල්ලෝ කතා කරා කියලා තියෙනවා මේකේ 33ක් එක්ක අපේ වෘත්තීය සමිති 30ක් විතර තියෙන ගුරු විදුහල්පති වෘත්තීය සමිති සම්දානේ අපේ වෘත්තීය සමිති 4ක් තමයි සාකච්ඡාවට සහභාගී කරවගත්තේ අනිත් අය එළියේ තියලා තමයි අපි සාකච්ඡාවට ගියේ මොකද ඉඩ නැහැ කියලා ඒගොල්ලෝ මේ කුඩා හුඟුවක් වගේ තැනක් තෝරගෙන ඕන තරම් ඉඩකට තියෙන අධ්‍යාපන අමාත්‍යාංශයේ තියෙන ඔඩිටෝරියම් එක අධ්‍යාපන අමාත්‍යාංශයේ 2300ක් ඉන්න පුළුවන් මීටර් 5ක විතර දුර තියන ඉන්න පුළුවන් තැන් තියෙනවා එහෙම තියෙද්දි කාලේ කල් මරන්න සතියක් ගත්තා සාකච්ඡාවලට තව සතියක් ගත්තා මේ වාර්තාව ඉදිරිපත් කරන සති දෙකකට පස්සේ වාර්තාව ඉදිරිපත් කළා ඊළඟ තව සතියක් ගත්තා ප්‍රශ්නෙට උත්තර දෙන්න මේ විදියට කල් මරනවා කර්මමර ඇවිල්ලා මොකක් කරි අර කන්දක් විලිලාලා මී පැටියෙක් වදලා දැන් මේගොල්ලෝ වදපු මොකක්වත් නැහනේ නේද දරුවෙක් නැහනේ මේ ඇමති අනුකමිටුව දවස් ගානක් තිස්සේ සාකච්ඡා කරලා නේද මේ වාර්තාවක් ඉදිරිපත් කළා පිටු ගානක වාර්තාවක් ඉදිරිලා අන්තිම මොකක් දාලා තියෙන්නේ 2018 අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපත් කරපු යෝජනාව තමයි දාලා තියෙන්නේ මේ අලුත් එකක් දාලා නැහැ අලුත් යෝජනාව මොකක්වත් නැහැ මේ යෝජනාව ඇතුළෙත් බොහෝ තියෙනවා සංඛ්‍යා දෝෂ තියෙනවා දැන් මේ යෝජනාවේ ගුරු සේවයේ තුන්වෙනි පන්තියට බඳව ගන්න උපාධිධාරී ගුරුවරයත් විද්‍යාපීඨ ගුරුවරයත් ඔවුන් සුදුසුකම ඊළඟ සුදුසුකමට යන්න 2.2 කියන ශ්‍රේණියට යනකොට ඔවුන් 40290ක වැටුපක් ලබනවා 40290. ඒකට ඔවුන් ඊළඟ සුදුසුකමට යන්නේ 39175 කියන අඩු වැටුපට. අඩුම ගානේ මේගොල්ලෝ මේ මොකක් කරේ ගණන් වගේ පාස් වෙලා තිබ්බනම් ගණන් පාස් වෙලා තිබ්බනම් මේ මේ ඉලක්කමේ මේ තියෙන දෝෂවත් තේරෙන්න ඕන. අර වාර්තාව අරගෙන දෝෂ සහිත වාර්තාවක් ඒ විදිහටම ගෙඩි පිටින්ම මේ වාර්තාවට ඇතුළත් කරලා තියෙනවා. එහෙමයි තමයි දැන් මේ කියන්නේ මේ මස්ත්‍රාත්තල ඉල්ලනවා කියලා. අඩුම ගානේ මේ 2018 වාර්තාවේ තිබුණ දෝෂවත් ඉවත් කළා නෑ. ඒකේ තියෙනවා දෝෂ ඒව ඉවත් කළා නෑ. ඊළඟ එක ශ්‍රේණියක ඉඳලා අනිත් ශ්‍රේණියට යනකොට වැටුප අඩු වෙනවා. නේ ඕනම ඕනම බබෙකුට තේරෙනවනේ. නේද? අටට ඉස්කෝලේ වගේ ගියපු කෙනෙකුට උනත් තේරෙනවා මේ අර උසස් වීම ලබනකොට වැටුප අඩුයි මේ අනිත් ශ්‍රේණියට වඩා කියලා. ඉතින් එතකොට එහෙම එකක් එහෙම වාර්තාවක් ඉදිරිපත් කළා. ඉතින් ඒ වාර්තාව ගැන අපිත් එක්ක කිසි දෙයක් කතා නොකර වෘත්තීය සමිති වලට දෝෂාරෝපණය කර කර වෘත්තීය සමිති 30ක් තිබෙන අපේ ගුරු විදුහල්පති වෘත්තීය සමිති සම්දානේ. ඒ වගේම තවත් වෘත්තීය සමිති ගන්නා තියෙනවා වෙනමත් මේක වෙනුවෙන් සටන් කරන. ඔක්කොම ගත්තොත් වෘත්තීය සමිති 40කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. මේක මේ වෘත්තීය සමිති 2-3ක සටනක් නෙවෙයි. 2-3ක සටනක් නෙවෙයි කොහොමදත්
මේකේ වාර්තාවේ තියෙන ඉලක්කම් ටිකවත් ගණන් කරගන්න බැරි ඇමතිවරුද මේ කමිටුවට පත් කරේ. ඉතින් ඒ නිසා අපි කියනවා රට නොමග යවන්න එපා, ජනතාව නොමග යවන්න එපා. අපි ලෑස්ති මේ වාර්තාව ගැන ඕනෑම තැනක ඕනෑම සංවාදයක් කරන්න. අපි ලෑස්ති එමු නැත්තම් කරුණා කරලා අධ්‍යාපන අමාත්‍යංශ අපිව කැඳවන්න. අධ්‍යාපන අමාත්‍යංශ නැත්තම් කැබිනට් අනු කමිටුව අපිව කැඳවන්න. කැඳවල අපි එක්ක සාකච්ඡා කරන්න. එහෙම නැතුව මේ ප්‍රශ්නේ බේරන්න බෑ. ගුරුවරයාට දොස් කියලා, විදුහල්පතිවරයාට දොස් කියලා, මේ සටනින් අයට විවිධ ලේබල් ගහලා ගුරු සංගම් දෙක තුනක් ඕන විදියට ගුරුවරු නටවන්න බෑ කියලා. අපි මේ රටේ අර මම කියපු ඉහළ සුදුසුකම් ගත්ත ගුරුවරයාට විදුහල්පතිවරයාට මේ අපහාස කරනවා. අපහාස කරනවා. අපිට ඕන විදියට නටවන්න පුළුවන් මෝඩෝ රැළද්ද මේ ගුරුවරු විදුහල්පතිවරු කියලා කියන්නේ. එහෙම නැහනේ. ඉතින් ඒ විදිහට තමයි මේගොල්ලෝ මේ ගුරුවරු සහ විදුහල්පතිවරු ගැන තක්සේරු කරන් ඉන්නේ. ඒ නිසා ඉතාලම පැහැදිලිව අපි කියන්න ඕන මේ මහත්වරුන්ට අපි ලෑස්ති ඕනෑම මොහොතක මේ ප්‍රශ්නේ සාකච්ඡා මගින් විසඳ ගන්න. අපි බලාපොරොත්තු වුණා පසුගිය සඳුදා මේ ප්‍රශ්නෙට ස්ථාවර විසඳුමක් ලබා දෙන්න කටයුතු කරයි කියලා. ගිය සතියේ බ්‍රහස්පතින්දා අධ්‍යාපන ඇමති දිනේෂ් ගුණවර්ධන මුණ ගැහිලා අපි අපේ යෝජනා අදහස් ඉදිරිපත් කළා. ඒ කිසිවක් සැලකිල්ලට නොගෙන තමයි කැබිනට් තීරණ අරගෙන තියෙන්නේ. අපි මස්ත්‍රාත්තලින් ලුවේ නැහැ. මස්ත්‍රාත්තලින් තුනෙන් පංගුවක් දෙනකොට හරි අපිට ඒකට ඕකේ කියලා අපි කිව්වා. ඒක සැලකිල්ලට අරගෙන නැහැ. එහෙමනම් කටයුතු කරන්න මේ ආණ්ඩුවක්, මේ කැබිනට් මණ්ඩලය, මේ කැබිනට් අනු කමිටුවක්. ඉතින් මේ රටේ අධ්‍යාපනයට අබසරණයි දෙවිපීඨයි කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. ඒ නිසා අපි ලෑස්ති මේක සාකච්ඡා මගින් විසඳ ගන්න, ජනතාව නොමග යවන්න එපා. කරුණා කරලා අපිට කියන්න ඕගොල්ලෝ දීලා තියෙන විසඳුම, ඔය කියන විසඳුම, ඔය දීපු විසඳුම ලබන අවුරුද්දේ මේ වැඩි වෙන එක කොහොමද කියලා කියන අධීර හතරකින් කියලා වාර්තා කරනවා. අධීර හතරකින් කියලා මං කිව්වා. ගුරු සේවයේ පළවෙනි පන්තියට 2995 එතකොට වැඩි වෙන්නේ නැහැ. 11827 හතරට බෙදෙනවා. 12020 විදුහල්පති සේවයේ පළවෙනි පන්තිය ඒක හතරට බෙදෙනවා. එවැනි විසඳුමක් බාර ගන්න මේ රටේ ගුරු විදුහල්පතිවරුවත් මේ රටේ ගුරු විදුහල්පති සංගම්වත් එකඟ නැහැ කියන එක අපිට කියන්න තියෙන්නේ. අපි ලෑස්ති වුණා මොහොතක සාකච්ඡා මගින් විසඳ ගන්න. අපි නම්මේශීලී වුණා, ඇති තරම් නම්මේශීලී වුණා, ඇති තරම් නම්මේශීලා මේ ප්‍රශ්නේ විසඳ ගන්න අපි කටයුතු කරමු. මොකද මේ රටේ දරුවන්ගේ අධ්‍යාපනය මේ බිඳ වැටිලා තිබෙන්නේ. එක ගොඩ ගන්න ඕන, එක ගොඩ දාන්න ඕන. ඔය මහත්තුරවිල දරුවන්ගේ අධ්‍යාපනය ගොඩ දාන්නේ නැහැ. අපි තමයි තව නැවත අධ්‍යාපනය පටන් ගත්තට පස්සේ ඔන්ලයින් අධ්‍යාපනය විභාග ටික, විභාග උත්තරපත්‍ර බැදීම, මේ සියලු කටයුතු කරන්නේ මේ රටේ ගුරුවරයා සහ විදුහල්පතිවරයා. එහෙම නැතු ඔය මහත්තුරු නෙවෙයි. ඒ නිසා අපි ඉතාමත් වගකීමකින් යුතුව කියනවා මේ සියලු මේ ප්‍රකාශන අපි බැහැර කරනවා විතරක් නෙමෙයි, අපි කියනවා අපිත් එක්ක සාකච්ඡා මගින් මේ ප්‍රශ්නේ විසඳ ගන්න කියලා. මම බොහොම ස්තුතියි.